අද අපි කතා කරන්න යන්නේ etiopathogenesis and classifications of diabetes ගැන. මුලින්ම අපි දියවැඩියා මොකද්ද කියලා කියමු බලමු. දියවැඩියාව කියන්නේ hyperglycemic state එක. ඒ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි නම් අන්න ඒක hyperglycemia කියලා කියනවා. නමුත් අපි දියවැඩියාවට සරලවම hyperglycemia කියලා කියන්න බෑ. මොකද අපි ආහාර වේලක් ගත්තාම දැන් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වේලක් ගත්තාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. එතකොට ඒකට අපි අවිධිය වැඩියාව කියලා කියන්නේ. අපි දිය වැඩියාව කියලා හඳුන්වන්නේ මොකද්ද? Is a systemic disease characterized by hyperglycemia. ඒ මොකද්ද කියුවේ? මේ hyperglycemic state එක දීර්ඝකාලීනව තීර නිසා එක එක complications ඇති වෙනවා. ඒ complications ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. මේ complications නිස් එක මේ hyperglycemia සහ මේ complications වල එකතුව තමයි. ඒ කියන්නේ මේ metabolic disorder එකක් මේක තමයි අපි දියවැඩියාව කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි බලමු ඇයි දියවැඩියාව ඇති වෙන්නේ කියලා. දියවැඩියාව ඇති වෙන්න කලින් අපි දරගන්න ඕනේ insulin කියන hormone එක තියෙනවා. මේ insulin hormone මොකද්ද කරන්නේ? මේ අග්න්‍යාශයෙන් මේ ස්‍රාවය කරන මේ hormone රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වුණාම ඒ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න තමයි මේ ඉන්සියුලින් දායක වෙන්නේ. එතකොට මේ 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 ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ඉන්සියුලින් නැති වුණාම ඒක දියවැඩියාව ඇති වෙනවා. අර හයිපර්ග්ලයිසීමික් ස්ටේට් එක නවත්තන ඒක දීර්ඝකාලීනව තියෙනවා. අන්න දියවැඩියාවට හේතු වෙනවා. ඒ වගේම දැන් මේ ඉන්සියුලින් වලින් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන්නේ කොහොමද? ඒවා ගිහිල්ලා අපි පෙරිෆෙරල් ටිෂුස් වල ස්ටෝ කරනවා. තොර ඒ ස්ටෝ පෙරිෆෙරල් ටිෂු ටික ඒවා ගබඩා කරගන්නේ නැත්තම් ඒක නිසා මේ හයිපර්ග්ලයිසීමියා එලා දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. එතකොට සරලව මේ දියවැඩියාවට හේතු වෙන්නේ එක්ක ඇබ්සොලියුට් ඉන්සියුලින් ඩෙෆිෂන්සි එකක්, එහෙම නැත්තම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක්. අපි දැන් බලමු කොහොමද ඉන්සියුලින් මේ හයිපර්ග්ලයිසීමික් තත්ත්වය නවත්තන්නේ කියලා. අපි කලින් කිව්වා වගේ එයා මොකද මේ ඉන්සියුලින් වලින් කරන්නේ? අපේ පෙරිෆෙරල් ටිෂුස් වලින්, ඒ කියන්නේ අපේ ස්ට්‍රයිටඩ් මස්සල්, ඒ කියන්නේ ස්කෙලෙටල් ඇන් ඒ කියන්නේ කංකාල පේශී සහ මයෝකාඩියල්, ඒ කියන්නේ අපේ හෘද පේශී, ඒ වගේම ඇඩිපෝස් ටිෂුස් වලින් ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා. ඒක තමයි ඉන්සියුලින් වල ප්‍රධානම කාර්යය. ඊට අමතරව තව ඇනබොලික් ඉෆෙක්ට්ස් ටිකක් තියෙනවා ඉන්සියුලින් වලට. අපි බලමු දැන් ඒවා මොනවද කියලා. දැන් අපි බලමු ඉන්සියුලින් වල තියෙන මෙටබොලික් ඉෆෙක්ට්ස්. එතකොට ඉන්සියුලින් වල මෙටබොලික් ඉෆෙක්ට් ගැන කතා කරද්දී අපි වෙන වෙනම කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එක ගැන කතා කරන්න ඕනේ, ලිපිඩ් මෙටබොලිසම් එක ගැන කතා කරන්න ඕනේ, ප්‍රෝටීන් මෙටබොලිසම් එක ගැන කතා කරන්න ඕනේ. මේ ඕන එකක මෙටබොලිසම් එක ගැන කතා කරද්දී අපි මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඉන්සියුලින් වල මූලිකම අරමුණ රුධිරයේ තියෙන වැඩිපුර ග්ලූකෝස් අඩු කරන එක. එතකොට මේ හැම ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වේවා, ලිපිඩ හෝ වේවා, ප්‍රෝටීන් හෝ වේවා, ඒ වල මෙටබොලිසම් එක මේකේ වෙනස්කම් ඇති වෙන්නේ ග්ලූකෝස් රුධිරයේ ග්ලූකෝස් අඩු කරන විදියට. ඒක ප්‍රධානව මතක තියාගන්න ඕනේ. මොකද ඒක මතක තියාගත්තා නම් අපිට මේ මේ එක එක කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන් වල වෙන්නේ මොනවද කියලා අපිට හිතලව කියන්න පුළුවන්. එතකොට දැන් කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එක ගත්තාම ප්‍රධාන අරමුණ අපි කලින් කිව්වා වගේ ග්ලූකෝස් ස්ටෝරේජ් එක ප්‍රොමෝට් කරන එක. ඒතර ගත්තර රුධිරයේ තිබ්බ ග්ලූකෝස් ටික ස්ටෝ කරනවා. ඒතර අපි වෙනම ගමු ලිවේකෙදී. ලිවේකෙදී මොකද්ද වෙන්නේ? ග්ලයිකෝජන් සින්තසිස් එක වැඩි වෙනවා. ඇයි? අර ග්ලූකෝස් ටික පාවිච්චි කරලා ග්ලයිකෝජන් සින්තසිස් කරලා ස්ටෝ කරනවා. එහෙනම් ග්ලූකෝනියෝජෙනසිස් අඩු වෙනවා. එතකොට වැඩිපුර දැන් ලිවේකෙන් මේ රුධිරයට සපයන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරනවා. දැන් අපිට අපේ අරමුණ මොකද්ද? රුධිරයේ ග්ලූකෝස් අඩු කරන එක. ඒතකොට ඒකත් හරි. ඊට පස්සේ ග්ලයිකෝජෙනෝලයිසිස් ඩික්‍රීස්. එතකොට මොකද වෙන්නේ? ග්ලයිකෝජෙනෝලයිසිස් වලදී මොකද වෙන්නේ? ග්ලයිකෝජන් කඩලා ග්ලූකෝස් බවට පත් කරනවා. එතකොට ග්ලූකෝස් රුධිරයේ ග්ලූකෝස් වැඩි වෙනවානේ. අන්න ග්ලූකෝස් වැඩි වෙන එක නවත්තන්න තමයි ඒකත් වෙන්නේ. ඊළඟට මසල්ස් ගැන කතා කරමු. මසල්ස් වල මොකද්ද කරන්නේ? ඉන්සියුලින් මුලින්ම මේ ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා. ඊළඟට මසල් ග්ලයිකෝජන් සින්තසිස් එක වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දෙකෙම මොකද්ද? රුධිරයේ තියෙන ග්ලූකෝස් මසල් ඇතුළට අරගෙන ඒවා ග්ලයිකෝජන් විදිහට ස්ටෝ කරලා තියෙන තුරකට ග්ලූකෝස් අඩු වෙනවා. ඉතින් ඇඩිපෝස් ටිෂු ගත්තත් ඉන්සියුලින් වලින් කරන්නේ මේ ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරන එක.
ඊළඟ ලිපිඩ් මෙටබොලිසම් එක ගැන කතා කරමු. ලිපිඩ් මෙටබොලිසම් එකේදී අපි කියනවා ඉන්සියුලින් නිසා ට්‍රයිග්ලිසරයිඩ් සින්තසිස් එක වැඩි වෙනවා. ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් ඩිග්‍රේඩේෂන් එක අඩු වෙනවා. දැන් අපි ඒක ඇයි මේක ග්ලූකෝස් සම්බන්ධව කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. දැන් සාමාන්‍ය ට්‍රයිග්ලිසරයිඩ් ඩිග්‍රේඩේෂන් එකක් වෙන්නේ දැන් අපිට එනර්ජි සෝස් එකක් නැත්තේ. කියන්නේ ග්ලූකෝස් නැත්තම් ට්‍රයිග්ලිසරයිඩ් හරි කඩලා ඒකෙන් අපි ශක්තිය නිපදවනවා. දැන් ඒක ගත්තොත් දැන් අපිට දැන් හයිපර්ග්ලයිසීමික් ස්ටේට් වැඩිපුර ග්ලූකෝස් උත් තියෙනවා. එහෙනම් අපි මේ ට්‍රයිග්ලිසරයිඩ් කඩන්න ඕනේ නැහැනේ. ඒක නිසා තමයි ට්‍රයිග්ලිසරයිඩ් ඩිග්‍රේඩේෂන් එක රිඩියුස් වෙලා තියෙන්නේ. ඒ වගේම වැඩිපුර සින්තසයිස් කරලා ස්ටෝ කරනවා. ඊළඟ ප්‍රෝටීන් මෙටබොලිසම් එක ඉන්සියුලින් නිසා මොකද වෙන්නේ? ප්‍රෝටීන් සින්තසිස් එක වැඩි වෙනවා. ඒ ප්‍රෝටීන් සින්තසිස් එක වැඩි වෙන්න නම් එහෙනම් ඇමයිනෝ ඇම්ල ඒ සෙල් ඇතුළට යන්න ඕනේ. ඒතර ගත්ත ඒක නිසා තමයි entry of amino acid into the cell increase වෙනවා. ඒක නිසා protein synthesis එක වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි insulin වල metabolic effects ටික metabolic effects වැඩ කරන්නේ. එතකොට ප්‍රධානව අපි දැක්ක විදිහට ගත්තොත් මෙතන anabolic ඒ කියන්නේ අලුතෙන් අණු මහාණු හදන පැත්තර තමයි මේ insulin වල ක්‍රියාවලිය වැඩ කරන්නේ. ඊළඟට අපි කතා කරමු classification of diabetes mellitus ගැන. ඒක ප්‍රධාන වශයෙන්ම අපි දියවැඩියාව කාණ්ඩ දෙකකට බෙදනවා. තව කාණ්ඩ කීපයක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි දෙකකට තමයි බෙදන්නේ. ඒ තමයි type 1 diabetes mellitus සහ type 2 diabetes mellitus. type 1 diabetes mellitus එක අපි කියනවා ඒක immune mediated beta cell destruction lead to absolute insulin deficiency. ඒ කියන්නේ මොකද්ද මේ ඔටෝ අපේ ඉමුන් සිස්ටම් එකෙන් මේ ඉන්සියුලින් සික්‍රීට් කරන්න වැදගත් වෙන පැන්ක්‍රියස් එකේ තියෙන බීටා සෙල් විනාශ කරන නිසා ඇබ්සොලියුට් ඉන්සියුලින් ඩෙෆිෂන්සි. එතකොට ගත්තොත් ටයිප් 1 ඩයබටිස් මෙලයිට් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඉන්සියුලින් හදන්නේ නැහැ. ඒක නිසා රුධිරයේ ග්ලූකෝස් අඩු කරන්න ඉන්සියුලින් නැහැ. ටයිප් 2 ඩයබටිස් මෙලයිටස් ගත්තාම ඒකේ ප්‍රධාන වශයෙන්ම තියෙන ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ මේ පෙරිෆෙරල් ටිෂුස් ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක තියෙන සාමාන්‍ය ආරම්භයේදී කොහොමයි මේ ලොง ටර්ම් කම්ප්ලීට් මේ කියන්නේ රිසල්ට් එකක් විදියට බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් වෙනවා. එතකොට ඉන්සියුලින් හදන්නෙත් නැහැ. ඒතකොට ප්‍රධාන විදියට ටයිප් 1 ඩයබටිස් මෙලයිටස් වල ඉන්සියුලින් හදන්නේ නැහැ. ඒක නිසා ඇබ්සොලියුට් ඉන්සියුලින් ඩෙෆිෂන්සි කියලා කියනවා. ටයිප් 2 ඩයබටිස් මෙලයිටස් ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක. හරි. දැන් බලමු සම්පූර්ණ ක්ලැසිෆිකේෂන් එක කොහොමද කියලා. මුලින්ම තියෙනවා type 1 diabetes mellitus. අපි කලින් කිව්වා වගේ autoimmune mediated beta cell destruction leading to absolute insulin deficiency. ඒ කියන්නේ insulin හදන්නේ නැහැ. type 2 diabetes mellitus තියෙනවා. එතන ප්‍රධාන වශයෙන් තියෙන insulin resistance එක. ඊළඟට අනිත් කාණ්ඩ ටික ගත්තාම මුලින්ම තියෙනවා monogenic forms of diabetes mellitus. ඒකේ මොකද්ද වෙන්නේ? මොකක් හරි ජාන එක තමයි abnormality එක තියෙන්නේ. එහෙම නැත්නම් mutation එක. ඒක නිසා තමයි දියවැඩියාව ඇති වෙන්නේ. මේක අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි genetic defect of beta cell dysfunction සහ අනිත් එක genetic defect in insulin action. පළවෙනි එක ගත්තාම මොකද වෙන්නේ? කියන්නේ genetic defect of beta cell dysfunction එක ගත්තාම එතන ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි beta cell වල insulin හදන්න වැදගත් වෙන මොකක් හරි ජානයක තමයි අවුල තියෙන්නේ. ඒක නිසා දැන් එක්ක insulin හදන්නේ නැහැ. ඉන්සියුලින් හදන්න නැති වුනහම මොකද වෙන්නේ? ඉන්සියුලින් නැති වුනහම රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන්න විදියක් නැහැ. අන්න එතකොට දියවැඩියාව ඇති වෙනවා. දැන් සාමාන්‍ය මෙන්න මේ தත්ත්වේ නිසා අවුරුදු 25 වගේ early age එකෙදී දියවැඩියාව හැදෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක හඳුන්වනවා maturity onset diabetes of the young එහෙම නැත්නම් මොඩි කියලා. ඊළඟ කාණ්ඩය ගත්තාම genetic defect in insulin action. දැන් මෙතන හදන insulin වල කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් insulin action එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට insulin receptor mutation එකක් තිබ්බොත්. ඒතකොට insulin සමහර වෙලාවට එන හැදිලා තියෙන insulin වලට මේ receptor එකට බැඳෙන්න බෑ. එහෙම නැත්නම් receptor එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තව විදිහ secondary signaling pathways වල අවුලක් තියෙනවා නම්. එහෙම නැත්නම් මේ glucose transporters වල අවුලක් තියෙනවා නම් අන්න ඒ නිසා මේ ඒවත් මේ කාණ්ඩයටදී වර්ග කරන්න පුළුවන්. ඊළඟට ඉන්ෆෙක්ෂන්ස් ගැන කතා කරමු. ඉන්ෆෙක්ෂන්ස් ගැන කතා කරද්දී සයිටෝමෙගලෝ වෛරස් ඉන්ෆෙක්ෂන්, කොක්සිකි වෛරස් ඉන්ෆෙක්ෂන්, කන්ජෙනිටල් රුබෙල්ලා, ඇඩිනෝ වෛරස්, මම් වෛරස් ඔන්න ඕවා නිසා
දියවැඩියාව ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් උදාහරණයක් ගත්තාම දැන් සයිටෝමෙගලෝවෛරස් ඉන්ෆෙක්ෂන් නිසා බීටා සෙල් විනාශ වෙනවා. බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? ඉන්සියුලින් හදන්නේ නැහැ. ඔන්න දියවැඩියාව. ඊළඟට එන්න කරන්න ප්‍රතිස් ගැන කතා කරමු. දැන් අපි ඉන්සියුලින් හෝමෝන වලට හෝමෝනයට විරුද්ධව ක්‍රියා කරන හෝමෝන කීපයක් තියෙනවා අපේ ඇඟ ඇතුළේ. එතකොට දැන් ඉන්සියුලින් වලින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා නම් ඒ මං කියපු හෝමෝන වලින් කරන්නේ ඉන්සියු මේ ග්ලූකෝස් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන එක. දැන් බලමු මොනවද මේ හෝමෝන කියලා. දැන් growth hormone එක තියෙනවා, ඊළඟට cortisol තියෙනවා, ඊළඟට thyroxine hormone තියෙනවා, ඊට පස්සේ catecholamines තියෙනවා, glucagon තියෙනවා. ඉතින් ওই වගේ හෝමෝන වලින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන එක. දැන් ඒවා secrete කරන gland එකේ මොකක් හරි abnormality එකක් වෙලා, ඒ කියන්නේ endocrinopathy එකක් ඇති වෙලා ඒ හෝමෝන වැඩිපුර සික්‍රීට් වෙනවා නම් ඒක නිසා ඒ හෝමෝන ඉෆෙක්ට්ස් එක වැඩිපුර ඉස්මතු වෙනවා. ඒ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. අන්න ඒ නිසා මොකද දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇක්‍රොමෙගලි කියන තත්ත්වයේදී growth hormone වැඩිපුර සික්‍රීට් වෙනවා. ඊළඟට කුෂින් සින්ඩ්‍රෝම් එකේදී කෝටිසෝල් වැඩිපුර සික්‍රීට් වෙන්න පුළුවන්. ඊළඟට හයිපර්තයිරොයිඩිසම් එහෙම නැත්නම් තයිරොටොක්සිකෝසිස් වල වැඩිපුර තයිරොයිඩ් හෝමෝන සික්‍රීට් වෙන්න පුළුවන්. ඊළඟට ෆියෝක්‍රොමොසයිටෝමා වලදී වැඩිපුර කැටකොලමයින් සික්‍රීට් වෙන්න පුළුවන්. ඊට පස්සේ ග්ලූකගනෝමා එකකදී ගත්ත වැඩිපුර ග්ලූකගන සික්‍රීට් වෙන්න පුළුවන්. ඒ සික්‍රීට් වැඩිපුර සික්‍රීට් වෙන නිසා අර ඉන්සියුලින් වල ඉෆෙක්ට් එක පරද්දලා ග්ලූකෝස් බ්ලඩ් ග්ලූකෝස් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරනවා. ඊළඟට අපි කතා කරමු ජෙස්ටේෂනල් ඩයබටිස් මෙලයිටස් ගැන. ජෙස්ටේෂනල් ඩයබටිස් මෙලයිටස් කියලා කියන්නේ ප්‍රෙග්නන්සි අවස්ථාවේදී ප්‍රෙග්නන්ට් මදර් කෙනෙක්ගේ ඇතිවන දියවැඩියා තත්ත්වය. ඒක අපි පස්සේ වෙනම කතා කරනවා. ඊළඟට ඩ්‍රග් ඉන්ඩියුස්. ඩ්‍රග් ඉන්ඩියුස් ගත්තොත් අර කලින් කිව්ව දැන් කලින් හෝමෝන වගේ තමයි මේ ඩ්‍රග්ස් වැඩ කරන්නේ. මේ ඩ්‍රග්ස් නිසා මොකද කරන්නේ? ඒ ඩ්‍රග්ස් උත් අර ඉන්සියුලින් වලට ප්‍රතිවිරුද්ධ විදිහට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන්න දායක වෙනවා. එතකොට ස්ටීරොයිඩ්ස් අර කෝටිසෝල් වගේ වැඩ කරනවා, තයිරොක්සින් ගත්තොත් අර කලින් නෝමල් තයිරොයිඩ් හෝමෝන්ස් වගේ, ඒ වගේම බීටා ඇඩ්‍රිනර්ජික් ගත්තොත් ඇගොනිස්ට් ඒවා ගත්තාම කැටකොලමයින්ස් විදිහට වැඩ කරනවා. ඒක නිසා අර එන්ඩෝක්‍රයිනොපතී වල විදියටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරලා දියවැඩියාව ඇති කරන්න දායක වෙනවා. ඊළඟට එක්සොක්‍රයින් පැන්ක්‍රියාටික් ඩිෆෙක්ට්. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බීටා සෙල් වල, බීටා සෙල් වල නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙම සම්පූර්ණ පැන්ක්‍රියාසය. දැන් අපි කියෝ ක්‍රොනික් පැන්ක්‍රියාටයිටිස්. ඉන්ෆ්ලමේෂන් එකක් තියෙනවා. ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන්. ඒතර ගත්ත පැන්ක්‍රියාස් එකට වෙලාවක් නැහැ ඉන්සියුලින් සීක්‍රීට් කර කර ඉන්න. එතකොට පැන්ක්‍රියාස් එකට ඩැමේජ් වෙලා තියෙනවා. එතකොට හදන ඉන්සියුලින් සමානට අඩු වෙන්න පුළුවන්. තොර ඒක නිසා ඒ වගේම පැන්ක්‍රියාටෙක් මේ සම්පූර්ණයෙන් පැන්ක්‍රියාස් එක අයින් කරලා නම් ඉන්සියුලින් හදන්න විදියක් නැහැ. ඊළඟට සිස්ටික් ෆයිබ්‍රෝසිස්, හීමක්‍රොමටෝසිස්, ක්‍රොමටෝසිස් වගේ තත්ත්වවලදී මේ දියවැඩියා ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි වෙන කතා කරමු type 1 diabetes mellitus වල මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි දන්න type 1 diabetes mellitus වල ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද? autoimmune mediated destruction of beta cell. බීටා සෙල් විනාශ කරනවා. ඒක නිසා ඉන්සියුලින් හදන්න විදියක් නැහැ. ඒක නිසා තමයි type 1 diabetes ඇති වෙන්නේ. දැන් type 1 diabetes ගත්තොත් සාමාන්‍යයෙන් type 2 diabetes mellitus වලට වඩා අඩුවෙන් තමයි. ඒ කියන්නේ එච්චර common නැහැ. ඒ කියන්නේ අපිට හම්බෙන patients ලගේ 10%ක් 5%ක් වගේ ප්‍රමාණයක් තමයි type 1 diabetes තියෙන්නේ. මේ type 1 diabetes හැදුන patient සාමාන්‍ය හැදෙන, ඒ කියන්නේ අපිට හම්බෙන patients ලා බොහෝ විට එක්ක ළමයි, එහෙම නැත්නම් young patients ලා තමයි හම්බෙන්නේ. එතකොට මේ patients ලා දිහා බැලුවම අපි දකින්න ලැබෙන දෙයක් තමයි මේගොල්ලෝ ටිකක් කෙට්ටු ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඇයි මේ කෙට්ටු වෙන්නේ? දැන් මේගොල්ලෝ hyperglycemia තිබ්බට මේ රුධිරයේ තියෙන වැඩිපුර glucose ටික සෛල ඇතුළට යන්නේ නැහැ. ඇයි? insulin නැහැ. එතකොට සෛල හිතන්නේ රුධිරයේ glucose නැහැ. ඒක නිසා තමයි අපිට glucose ලැබෙන්නේ නැත්තේ. එහෙනම් අපි අපේ තියෙන මොන හරි පාවිච්චි කරලා මේ ශක්තිය නිපදවා ගන්න ඕනේ. එතකොට අපේ ඇඟේ තියෙන සෛල මොකද කරන්නේ? අර store කරලා තියෙන glycogen ද, lipids ද, protein ද ඒව ඔක්කොම කඩලා ඒවා වලින් ශක්තිය නිපදවා ගන්නවා. එතකොට ඒක නිසා තමයි එතකොට ෂේ වීමක් වෙනවා. ඒක නිසා තමයි අර මේ මේ type 1 diabetes patients කෙට්ටු ස්වභාවයක් පෙන්වනවා. ඊළඟට අපි නිකමට හරි ඒගොල්ලෝගේ අපේ blood වල antibodies එහෙම check කරලා බලමු. auto antibodies එහෙම check කරලා බැලුවොත් ඒවත් අපිට දකින්නට ලැබෙනවා. ඊළඟට බලමු type 1 diabetes mellitus වල pathogenesis වෙන්නේ කොහොමද කියලා.
ඒකට ප්‍රධාන වශයෙන්ම දායක වෙන ෆැක්ටර්ස් දෙකක්. එකක් ජෙනටික් ෆැක්ටර්ස් අනිත් එක එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස්. ජෙනටික් ෆැක්ටර්ස් එහෙම නැත්නම් ජානවල තියෙන මොකක් හරි අවුලක් තමයි. ඒ ගැන සලකලා බලද්දී ප්‍රධාන වශයෙන් MHC ජීන් එක. ඒ කියන්නේ major histocompatibility complex. ඒකේ තමයි ජීන් එකේ තමයි අවුල තියෙන්නේ. ඒතර ඒකට අපි මේ කියනවා HLA කියලා human leukocyte antigen දෙකම එකයි දෙකම අපේ 6 වෙනි ක්‍රෝමොසෝම එකේ තමයි හම්බ වෙන්නේ. ඒතර ඒ වල මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒක type 1 diabetes mellitus වලට දායක වෙන්න පුළුවන්. ඊට අමතර ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් MHC ජීන් එකේ තමයි අවුල තියෙන්නේ. එතකොට ඊට අමතරව ගත්තොත් non MHC ජීන් කීපයකුත් තියෙනවා. insulin ජීන් සහ CTLA4 ජීන්ස් ටිකක් තියෙනවා. ඒවත් මේ diabetes mellitus ඇති වෙන්න දායක වෙනවා කියලා කියනවා. ඊළඟට environmental factors. අර අපි කලින් කිව්වා වගේ infections එහෙම දායක වෙන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ rubella, coxsackievirus, enterovirus, ඊළඟට සමහර toxins, ඒ වගේම සමහර nutrients උනත් මේ diabetes mellitus ඇති කරන්න දායක වෙන්න පුළුවන්. දැන් මේ විශේෂයෙන් infections එහෙම කියන කතා කරද්දී සමහර infections වලට හැකියාව තියනවලු. ඒ කියන්නේ විශ්වාස කරනවා මේ සමහර infections වලට CD8 T lymphocytes, ඒ කියන්නේ cytotoxic T lymphocytes activate කරලා ඒගොල්ලෝ හරහා අපේ පැන්ක්‍රියස් එකේ තියෙන බීටා සෙල් විනාශ කරන්න. ඒක නිසා ඉන්සියුලින් සික්‍රීට් ඒ කියන්නේ හදන ඉන්සියුලින් හදන්න බීටා සෙල් නැහැ. ඒක නිසා දියවැඩියාව ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට දැන් මේ ප්‍රස්තාරය අනුව බලද්දි අපි දන්නවා දැන් අපේ පැන්ක්‍රියස් එකේ යම් බීටා සෙල් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම දැන් patient කෙනෙක්ට මේ type 1 diabetes mellitus ඇති වෙන්න genetic predisposition එකකුත් තියෙන්න ඕනේ. ඒ වගේම environmental factors වගේකුත් තියෙන්න ඕනේ. දැන් එහෙම genetically predisposition එකක් තියෙන patient කෙනෙක්ට මොකක් හරි triggering event එකක් වුණාම, ඒ කියන්නේ මොකක් හරි මේ diabetes mellitus ඇති වෙන්න මොකක් හරි triggering event එකක් වුණාන් පස්සේ මොකද වෙන්නේ? අර autoimmune mediated destruction of beta cell. ඒ කියන්නේ අපේ immune system එකේ beta cell විනාශ කරන්න පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන විනාශ කරගෙන යද්දි මොකද වෙන්නේ? ටිකෙන් ටික මේ බීටා සෙල් ප්‍රමාණය අඩු වෙනවා. මේ බීටා සෙල් ප්‍රමාණය අඩු වෙලා, ඒ කියන්නේ තියෙන ප්‍රමාණය තිබිය යුතු ප්‍රමාණය 80%ක් විනාශ වුණත්, ඉතුරු සෙල් වලින් එක ඉතුරු බීටා සෙල් වලින් එක කම්පෙන්සේට් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි දැන් 80%ට වඩා විනාශ වුණොත්, ඒ කියන්නේ තියෙන ඉතුරු සෙල් ටිකත් අර කම්පෙන්සේට් කරන්න තිබ්බ ඉතුරු සෙල් ටික විනාශ වුණොත් තවදුරටත් කම්පෙන්සේට් කරන්න විදියක් නැහැ. ඒක නිසා හයිපර්ග්ලයිසීමියා ඇති වෙනවා. ඊළඟට ඩයබටිස් මෙලයිටස් ඇති වෙනවා. දැන් අපි සම්පූර්ණ ප්‍රොසෙස් එක බලමු. දැන් අපි patientට genetic predisposition එකකුත් තියෙන්න ඕනේ, ඒ වගේම environmental factors වගේකුත් බලපාන්න ඕනේ. ওই දෙකම තියෙන කෙනෙක් මොකද කරන්නේ? ඊළඟට එයාගේ බීටා සෙල් වලින් ඔටෝ ඇන්ටිජෙන්ස් හදන්න පටන් ගන්නවා. ඒ ඔටෝ ඇන්ටිජෙන්ස් කියන්නේ ඇන්ටිබොඩීස් නෙමෙයි, මේ බීටා සෙල් වල ඇන්ටිජෙන්ස්. තොර මේ ඇන්ටිජෙන්ස් ගත්ත අපේ ලිම්ෆැටික්ස් වලයි බ්ලඩ් හරයි ගමන් කරලා ওই විදිහට ගමන් කරනවා. එහෙම ගමන් කරද්දී අපේ තියෙන ඇන්ටිජෙන් ප්‍රෙසෙන්ටින් සෙල් උදාහරණ විදිහට ගත්තොත් මැක්‍රෝෆේජස් වලින් අඳුරගෙන ඒවා ඩයිජෙස්ට් කරලා ඒවා මේ MHC මොලෙකියුල් එක වගේ මේකට ඒකකට බයින්ඩ් කරලා ඒක සර්ෆේස් එකේ ප්‍රෙසෙන්ට් කරලා අපේ තියෙන ලිම්ෆැටික් ඒ කියන්නේ අපේ ඉමුන් සිස්ටම් එකට ප්‍රෙසෙන්ට් කරනවා. ඒකට තමයි අපි කියන්නේ ওই ඇන්ටිජෙන් ප්‍රෙසෙන්ටේෂන් එකක් කියලා. එතකොට අපේ ඉමුන් සිස්ටම් එක ට්‍රිගර් වෙලා මොකද කරන්නේ? T helper 1 pathway ඇක්ටිවේට් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ මැක්‍රෝෆේජස් එහෙම ඇක්ටිවේට් කරලා ඇක්ටිවේට් වෙලා ඉන්ටර්ලියුකින් 2, TNF alpha වගේ සයිටෝ මේ කයින්ස් එහෙම හදනවා. ඒවා නිසා තවදුරටත් මැක්‍රෝෆේජස් ඇක්ටිවේට් වෙන්න පුළුවන්. ඊට අනිත් පැත්තට ගත්තොත් CD8 cytotoxic T lymphocytes ඇක්ටිවේට් කරනවා. ඒවා ගිහිල්ලා මේ බීටා සෙල් මේ විනාශ කරන්න යන්න පුළුවන්. ඊළඟට ওই විදිහටම මේ ඔටෝ මේ ඇන්ටිජන් ප්‍රেজෙන්ටේෂන් එක නිසා T helper 2 lymphocytes එහෙම මේ ඇක්ටිවේට් වෙනවා. ඒවා ගිහිල්ලා මොකද කරන්නේ? අපේ B lymphocyte ඇක්ටිවේට් කරලා ඔටෝ ඇන්ටිබොඩීස් හදන්න දායක වෙනවා. එතකොට මේ ඔක්කොම එකතු වෙන නිසා මොකද වෙන්නේ? අපේ බීටා සෙල් ඩිස්ට්‍රක්ෂන් එකක් වෙනවා. ඒ බීටා සෙල් ඩිස්ට්‍රක්ෂන් එක නිසා මොකද වෙන්නේ? ඉන්සියුලින් හදන්නේ නැහැ. අන්න ක්ලිනිකල් ටයිප් 1 ඩයබටිස් මෙලයිටස් ඇති වෙනවා. ඊළඟට අපි කතා කරලා බලමු type 2 diabetes ගැන. එතකොට දැන් අපි දන්නවා type 2 diabetes තමයි අපිට හම්බෙන commonest type එක. මේක ගත්තොත් අපිට හම්බෙන patient ලයි 90%ක් 95%ක්ම
type 2 diabetes තියෙන patients ලා. මේක autoimmune mediated නෙමෙයි. එතන auto antibodies ගැන කතන්දරයක්වත් නැහැ මෙතන. එතකොට මේක දකින්න ලැබෙන්නේ බොහෝ විට older patients. ඒ කියන්නේ වයස්ගත patients ලා සහ obese තරබාරු patients ලා ඒ තමයි දකින්න ලැබෙන්නේ. ඒව සාමාන්‍යයි. නමුත් දැන් දැන් පවතින ආහාර රටාවත් එක්ක young patient කෙනෙක් වුණත් එන්න පුළුවන් type 2 diabetes තියෙන. නමුත් මම කියන්නේ මෙතන සාමාන්‍ය older patients සහ obese patients ලාගේ තමයි type 2 diabetes තියෙන්නේ. එතකොට මේ type 2 diabetes වල මොකද්ද තියෙන්නේ? insulin resistance එක තියෙනවා. එතකොට ඊළඟට beta cell dysfunction. දැන් අපි බලමු මොකද්ද මේ beta cell dysfunction වෙන්නේ ඇයි කියලා. මේ insulin resistance එක අපි දන්නා දැන් insulin වලට respond කරන්නේ නැහැ අපේ peripheral tissues. ඒක නිසා මොකද කරන්නේ? ඒකට ප්‍රතිචාරයක් විදියට අපේ pancreas එකේ වැඩිපුර insulin secrete කරනවා. ඒත් කාලයක් යනවත් එක්ක මොකද වෙන්නේ දැන් පැන්ක්‍රියස් එන්න රෙසිස්ටන්ස් එක වැඩි වෙන්න පුළුවන් පැන්ක්‍රියස් එකෙන් එකට ගැලපෙන වැඩිපුර ඉන්සියුලින් සීක්‍රීට් කරනවා අර බීටා සෙල් බර්ස්ට් වෙනවා එතකොට මොකද වෙන්නේ බීටා සෙල් වලින් තවදුරටත් කාලයක් ගියාම ඉන්සියුලින් හදන්නේ නැහැ අන්න ඒක නිසා තමයි ওই බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් එක වෙනවා කියලා කියන්නේ ලේටර් ස්ටේජ් එකේදී ඊළඟට අපි බලමු ටයිප් 2 ඩයබටිස් මිලයිටස් ඇති වෙන්න දායක වෙන ෆැක්ටර්ස් මොනවද කියලා එතකොට පළවෙනිය ගත්තොත් ජෙනටික් ෆැක්ටර්ස් බලපානවා. ඒකේ හැබැයි අපි කියනවා ටයිප් 1 ඩයබටිස් මෙලයිටස් වලට වඩා ටයිප් 2 ඩයබටිස් මෙලයිටස් ඇති වෙන්න මේ ජෙනටික් ෆැක්ටර්ස් බලපානවා කියන එක. ඊළඟට එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් අපි දන්නවා ඔබේසිටි තියෙනවනේ. ඒ කියන්නේ සෙන්ට්‍රල් ඔයිම නැත විසරල් ඔබේසිටි. ඒ වගේම සෙඩෙන්ටරි ලයිෆ්ස්ටයිල්. ඒ කියන්නේ වැඩි එහාම යන්න බ්‍රී එක්සයිස් කරන්නේ නැතුව එකම තැනම වැඩි වාඩි වෙලා රාජකාරී කරන කෙනෙක්ගේ ගත්තාම හැකියාව තියෙනවා. ඊළඟට high calorie intake. ඒ කියන්නේ අපි ආහාර වැඩිපුර ගන්නවා. calories වැඩිපුර ගන්නවා නම් අපි calorie expenditure එක. එහෙම නැත්නම් energy expenditure එක අඩුයි. එතකොට ගත්තාර වැඩිපුර තියෙන calories නිසා මේක type 2 diabetes mellitus වලට හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව sleep disorders, ඊළඟට circadian disruptions වගේ ඒවත් නිසා මේ type 2 diabetes mellitus ඇති වෙනවා. ඊට අමතරව pro-inflammatory state. ඒක අපි ඒ කියන්නේ inflammatory state එක නිසා type 2 diabetes mellitus ඇති වෙන්න පුළුවන් අපි ඒක ඉස්සරහට කතා කරනවා දැන් බලමු pathogenesis of type 2 diabetes mellitus කලින් කිව්වා වගේ type 2 diabetes mellitus තියෙන කෙනෙක්ට initially මොකද්ද තියෙන්නේ insulin resistance එක නමුත් later stage එකදී beta cell dysfunction එකක් වෙලා insulinopenia ඒ කියන්නේ රුධිරයේ තියෙන insulin ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නමුත් ප්‍රධානම හේතුව type 2 diabetes mellitus වලට insulin resistance එක. දැන් කතා කරමු insulin resistance ගැන. එතකොට insulin resistance කියන්නේ මොකක්ද? insulin resistance කියලා කියන්නේ අපේ peripheral tissues insulin වලට දක්වන ප්‍රතිචාරය අඩු වීම. එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රතිචාරය අඩු වීම නිසා ඒ peripheral tissues, ඒ කියන්නේ අපේ skeletal muscles, adipose tissues වලින් glucose ඇතුළට ගන්නෙ නැහැ. එතකොට ඒකට හේතු වෙන්න පුළුවන් genetic causes තියෙන, ඒ වගේම acquired causes තියෙන. genetic causes ගත්තාම මුලින්ම කියන්න පුළුවන් insulin receptor එකේ අවුල. එහෙම නැත්නම් ඊළඟ glucose transport එකේ අවුල. එහෙම නැත්නම් අපි දන්නවා secondary signaling pathways තියෙනවා. ඒතර ඒ signal ඒ pathways වලට අදාළ signaling proteins වල මොන හරි අවුලක් තිබ්බත් insulin resistance එක build up වෙන්න පුළුවන්. ඊළඟට acquired causes. acquired causes කියලා කියන්නේ දැන් obesity, ඊළඟට metabolic syndrome වගේව, ඊළඟට physical inactivity, ඒ කියන්නේ අපේ energy expenditure එක ගන්න, diet එකන high glycemic index තියෙන මේ diet ගත්තට දැන් අර කලින් කිව්වා වගේ physical inactivity එකන්නම් තියෙන්නේ අර වැඩිපුර අපේ ඇඟ ඇතුලේ තියෙන ඔන්න hyperglycemia ඒ වගේම සමහර medication අපි කිව්වා glucocorticoids ඒ කියන්නේ මේවා අර cortisol වගේ විදිහට ක්‍රියා කරලා glucose වැඩි කරන්න දායක වෙනවා ඊළඟට hyperglycemia වුණා glucose toxicity එක දා insulin resistance එක build up කරන්න දායක වෙනවා ඒ වගේම increase free fatty acids ඊළඟට දායක වෙනවා කියලා කියන insulin resistance එකට ඒ වගේම aging process දැන් කියනවා මේ දැන් වයසට යනවත් එක්කම මේ අපි දන්නවා දැන් insulin මේ ওই peripheral tissues මත ක්‍රියා කරාම අර glucose ඇතුළට දායක වෙන්න ගන්න දායක වෙන්නේ GLUT4 කියලා transport එක. දැන් වයසකට යනකොට මොකද වෙන්නේ? ඒ GLUT4 කියන protein එක හදන් ඒක ට්‍රාන්ස්පෝර්ටර් ප්‍රෝටීන් එක හදන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ග්ලූකෝස් ඇතුළට ගන්නෙ නැහැ. අන්න ඩයබටිස් කියලා කියන්න පුළුවන්.
දැන් බලමු ඉන්සියුලින් රෙසිස්ටන්ස් ඉන් ඔබේසිටි එකට වැදගත් වෙන මෙකැනිසම්ස් මොනවද කියලා. දැන් ඔබේසිටි කියලා අපි හඳුන්වන්නේ BMI එක 30ට වඩා වැඩි වුණොත් සාමාන්‍ය මේ වෙනත් රටවල දැන් ලංකාවේ ගත්තොත් 25ට වඩා වැඩි වුණත් ඔබීස් කියලා තමයි කියන්නේ. දැන් ඒකට හේතු දැන් මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක ඇති වෙන්න හේතු තමයි එකක් තමයි ඩික්‍රීස් නම්බර් ඔෆ් රිසෙප්ටර්. දැන් ඉන්සියුලින් තිබ්බට ඒවට බැඳෙන්න ඉන්සියුලින් රිසෙප්ටර්ස් නැත්තම් ඒ පෙරිෆෙරල් ටිෂුස් වලට ගන්න පුළුවන් මේ ග්ලූකෝස් ඇතුළට බෑ. ඒක නිසා ඔන්න ඉන්සියුලින් රෙසිස්ටන්ස් ඇති වෙන්න පුළුවන්. ඊළඟට පෝස්ට් රිසෙප්ටර් ෆේලියර් ටු ඇක්ටිවේට් තයිරොසින් කයිනේස්. මොකද්ද මේ? දැන් අපි දන්නවා ඉන්සියුලින් රිසෙප්ටර් එකට බැඳුනට පස්සේ සෙකන්ඩරි සිග්නලින් පාත්වේ හරහා තමයි අවශ්‍ය මේ ෆයිනල් මේ ක්‍රියාව ඒ කියන්නේ ග්ලූකෝස් ඇතුළට ගන්නේ ওই සෙකන්ඩරි සිග්නලින් පාත්වේකේ වැඩ ක්‍රියාවලිය යනවා. ඒතර ගත්ත ඒ සෙකන්ඩරි සිග්නලින් පාත්වේකට වැදගත් වන ඔය ප්‍රෝටීන් දැන් උදාහරණයක් ගත්තොත් ඔය තයිරොසින් කයිනේස් වගේ ඒවා වල මොකක් හරි මේ ඇබ්නෝමලිටියක් තිබ්බොත් අන්න ග්ලූකෝස් ඇතුළට ගන්නේ නැහැ එනං ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක බිල්ඩ් අප් වෙනවා. ඊළඟට එක්සස් ෆ්‍රී ෆැටි ඇසිඩ් දැන් වැඩිපුර සර්කියුලේටින් ෆ්‍රී ෆැටි ඇසිඩ් තිබ්බාම ඒවා ගිහිල්ලා සයිලත් ඔය දැන් අපේ පෙරිෆෙරල් ටිෂුස් ඇතුළේ තැම්පත් වෙනවා. එතකොට වැඩිපුර ඉන්ට්‍රාසෙලියුලර් ට්‍රයිග්ලිසරයිඩ්ස් තියෙන වගේම ප්‍රොඩක්ට්ස් ඔෆ් ෆැටි ඇසිඩ් ඔක්සිඩේෂන් තිබ්බහම ඒවා ගිහිල්ලා ඔය මේ පෙරිෆෙරල් ටිෂුස් වල ඔය ඉන්සියුලින් සිග්නලින් එක ඉන්හිබිට් කරලා දානවා. එතකොට ආයි ග්ලූකෝස් ඇතුළට ගන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඔන්න ආපහු ඉන්සියුලින් රෙසිස්ටන්ස්. ඊළඟට ඇඩිපොකයින්. දැන් අපි ආහාර වේලක් ගත්තහම අපේ ඉන්ටෙස්ටයින් එකෙන් විවිධ හෝමෝන සික්‍රීට් කරනවා. ඒ වලට අපි කියනවා ඉන්ක්‍රීටින්ස් කියලා. ඒතර GLP, GIP, ඇඩිපොනෙක්ටින් වගේ හෝමෝන තමයි සික්‍රීට් කරන්නේ. මේ හෝමෝන මොකද කියලා කරන්නේ? ඒක පැන්ක්‍රියාස් එක මත ක්‍රියා කරලා පැන්ක්‍රියාස් එකේ ඉන්සියුලින් සික්‍රීෂන් එක වැඩි කරනවා. දැන් එතකොට මේ ඇඩිපොනෙක්ටින්ස් එහෙම අඩු වුණොත් මොකද වෙන්නේ? අර ප්‍රොසෙස් එක වෙන්නේ නැහැ. ඒතකොට ඉන්සියුලින් සික්‍රීට් අර ඉන්සියුලින් සික්‍රීෂන් අදාළ ස්ටිමියුලස් එක ලැබෙන්නේ නැහැ. ඒතකොට හැදෙන ඉන්සියුලින් ප්‍රමාණය සමහර වෙලට අඩු වෙන්න පුළුවන්. ඊළඟට ඉන්ෆ්ලමේෂන් දැන් ඉන්ෆ්ලමේෂන් එකක් වුණාම මොකද්ද වෙන්නේ? එක්සෙසිව් වැඩිපුර ෆ්‍රී ෆැටි ඇසිඩ් මේ එකතු වෙනවලු මැක්‍රෝෆාජස් එන් බීටා සෙල්. ඒව ඇතු එකතු වෙන නිසා මොකද වෙන්නේ? ඉන්ෆ්ලමේසෝන් එහෙම ඇක්ටිවේට් වෙලා ඒ වගේම වැඩිපුර සයිටෝකයින්ස් රිලීස් කරනවා. මේ රිලීස් කරන සයිටෝකයින්ස් වල එක එක ක්‍රියාවලිය නිසා මොකද වෙන්නේ? ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් බිල්ඩ් අප් වෙන්න පුළුවන්. අනිත් පැත්තට බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් එකක් ඇති වුණත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට liver steatosis. ඒතර ගත්තෝ මේ circulating fatty acid level එක වැඩි වුණාම ඒවා ගිහිල්ලා මේ liver එක එහෙම accumulate වෙන්න පුළුවන්. ඊට පස්සේ non alcoholic fatty liver disease නිසා ඔන්න ඔය විදියට insulin resistant එකක් build up වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු beta cell dysfunction එක ගැන. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ blood glucose වැඩි වුණාම ඒකට ගැළපෙන විදියට පැන්ක්‍රියාස් එකේ තියෙන බීටා සෙල් වලින් ඉන්සියුලින් සික්‍රීට් කරලා ආපහු අර බ්ලඩ් ග්ලූකෝස් නෝමල් තත්ත්වයට ගේනවා. දැන් ඉන්සියුලින් රෙසිස්ටන්ස් තියෙන කෙනෙක්ගේ මොකද වෙන්නේ? දැන් ටික ටික දැන් රෙසිස්ටන්ට් නේ. එතකොට අර තියෙන නෝමල් හයිපර්ග්ලයිසෙමික්, يعني හයිපර්ග්ලයිසෙමික් ස්ටේට් එකක් ආපහු නෝමල් තත්ත්වයට ගේන්න අර කලින් තිබ්බ සික්‍රීට් කරපු ඉන්සියුලින් ප්‍රමාණය බැහැ. තොර මොකද කරන්නේ? ඔන්න බීටා සෙල් වලින් වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් කරලා ඒක කම්පෙන්සේට් කරනවා. නමුත් ටිකින් ටික කල්ගත වෙනකොට මොකද වෙන්නේ? මේ වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් කරලා මේ බීටා සෙල් මේ විනාශ වෙනවා. බීටා සෙල් ෆේලියර්. ඒක නිසා ගත්ත තවදුරටත් ඉන්සියුලින් සික්‍රීට් කරන්න බෑ. ඒ තත්ත්වෙ වෙනකොට මොකද වෙන්නේ? අන්න අර වැඩිපුර ග්ලූකෝස් රුධිරේ තියෙන හයිපර්ග්ලයිසීමික් ස්ටේට් එක අඩු කරගන්න විදියක් නෑ. ඔන්න ඩයබටිස් මිලයිටස් කියලා කියනවා. ඊළඟට අපි බලමු mechanism of beta cell dysfunction. දැන් අපි අර සරලව වෙන ක්‍රියාවලිය අපි විස්තර කරා. දැන් mechanism මොනවද කියලා. දැන් beta cell dysfunction එකට දායක වෙනවා කියලා කියනවා polymorphism in the gene controlling insulin වල, ඒ කියන්නේ insulin හදන්න දායක වෙන ජානවල මොකක් හරි abnormality, ඒ කියන්නේ polymorphism එකක් වෙලා තිබ්බොත් හැදෙන insulin abnormal. ඒක නිසා එක්ක සමහර විට ඉන්සියුලින් හදන්නේ නැතුව වෙන්නත් පුළුවන්. එතකොට බීටා සෙල් වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට ඉන්සියුලින් නැහැ, ඩයබටිස් මිලයිටස්. ඊට පස්සේ ලිපෝටොක්සිසිටි. ලිපෝටොක්සිසිටි ගත්තාම මොකද වෙන්නේ? අර එක්සෙසිව් ෆ්‍රී ෆැටි ඇසිඩ් අර කලින් කිව්වා වගේ ඒවා බීටා සෙල් ෆන්ක්ෂන් එකට බලපෑම් කරනවා. ඒ වගේම ඉන්සියුලින් රිලීස් එකටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක නිසා
ඒ විදියට ඉන්සියුලින් රිලීස් වෙන්නේ නැත්තම් අන්න තවදුරටත් ටයිප් මේ ඩයබටිස් මිලයිටස් ඇති වෙන්න පුළුවන්. ඊළඟ ග්ලූකෝටොක්සිසිටි ක්‍රොනික් හයිපර්ග්ලයිසීමිය මේ බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් එකට දායක වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අබ්නෝමල් ඉන්ක්‍රීටින් ඉෆෙක්ට්ස්. අර අපි කලින් කිව්වා වගේ දැන් ඉන්සියුලින් රිලීස් කරන රිලීස් එක ප්‍රොමෝට් කරන, ඒ කියන්නේ වැඩි කරන සමහර හෝමෝන තියෙන ඒවා තමයි ඉන්ක්‍රීටින්, අර කලින් කිව්වා වගේ අර ඇඩිපොනෙක්ටින් වගේ හෝමෝන. එතකොට ඒවා වල සික්‍රීෂන් එක අඩු වුණාම මොකද වෙන්නේ? ඉන්සියුලින් වලට අදාළ සික්‍රීෂන් එක අදාළ ස්ටිමියුලස් එක අඩු වෙනවා. ඒක නිසා ඉන්සියුලින් සික්‍රීෂන් එක අඩු වෙනවා. ඊට පස්සේ ඇමයිලොයිඩ් රිප්ලේස්මන්ට් ඔෆ් අයිලට්ස්. දැන් අයිලට්ස් වල තියෙන ඕනේ මොකද්ද? බීටා සෙල්. එතකොට ඇමයිලොයිඩ් ගිහිල්ලා ඔක රිප්ලේස් කරාම මොකද වෙන්නේ? ඔන්න බීටා සෙල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔන්න බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන්. එතකොට ගත්ත සාමාන්‍යයෙන් කියනවා මේ ඇමයිලොයිඩ් රිප්ලේස් වුණාම ඒවා 90% විතර මේ ඩයබටික් අයිලට්ස් වල ඉන්නවා කියලා. type 2 diabetes වල pathogenesis එකේ සමරිය බලමු. දැන් සරලව මොකක්ද වෙන්නේ? ඔන්න දැන් peripheral issues වල insulin resistance එක build up වෙලා තියෙනවා. ඒක නිසා ඒකට compensate කරන්න මොකද වෙන්නේ? beta cell function එක වැඩි වුණා, වැඩිපුර insulin secrete කරනවා. ඒක නිසා තමයි hyperinsulinemic state. අන්න මේ වැඩිපුර insulin secrete වෙන නිසා තමයි දැන් euglycemic. ඒ කියන්නේ අර අපි ඇත්තටම hyper glycemia වුණාට අර වැඩිපුර insulin secrete කරලා සාමාන්‍ය තත්ත්වයට ग्लूकोज ग्लूकोज टॉलरेंस नमूत ओके दिगट कंपेंसेशन बीटा सेल डिसफंक्शन बीटा सेल डिसफंक्शन पास इंसुलिन डेफिशिएंसी इंसुलिन डेफिशिएंसी टाइप 2 डायबिटीज मेलाइटिस टाइप 1 सा टाइप 2 डायबिटीज मेलाइटिस कंपैरिजन දැන් type 1 diabetes ගත්තාම ඒක age of at diagnosis ගත්තාම childhood එකේ තමයි diagnose කරන්නේ. type 2 ගත්තොත් adulthood එකේ තමයි සාමාන්‍යයෙන් diagnose කරන්නේ. නමුත් අපි දන්නවා දැන් අපේ මේ වර්තමාන මේ lifestyle එක මේ lifestyle එකයි diet habits අනුව මේක සමහර විට type 2 එක ළමයින්ගේ උනත් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ insulin secretion එක ගැන කතා කරද්දී type 1 එක අපි දන්නවා autoimmune beta cell destruction එකක් වෙනවා. ඒක නිසා insulin හදන්නේ නැහැ. ඒතර absolute insulin deficiency. type 2 එක ගත්තොත් insulin initially insulin secretion එකක් අවුලක් නැතුව වෙනවා. නමුත් ටිකින් ටික මේ කාලගත වෙනත් එක්ක මොකද වෙන්නේ? අර beta cell dysfunction එකක් වෙලා impaired secretion එකක් වෙන්න පුළුවන්. ඒතර insulin resistance එක ගැන කතා කරොත් type 1 එකේ ප්‍රශ්නේ insulin නැතිකම resistance එකක් නැහැ. නැබැයි type 2 වල insulin resistance එකක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි patient කෙනෙක් ගත්තාම type 1 වල ගත්ත obese නෑ, සාමාන්‍යයෙන් lean. අපි කලින් කිව්වා ඒකට හේතුව මොකද්ද කියලා. ඊළඟ type 2 වල ගත්තොත් අපි දන්නවා ඒක සාමාන්‍ය obese patients ලා කියලා. ඊළඟට BMI ගත්තොත් ඔබේ obese නැත්තම් සාමාන්‍යයෙන් උතර ගත්ත type 1, ඒ කියන්නේ type 1 diabetes කෙනෙක් ගත්ත ඒගොල්ලෝ obese නෑ නේ. ඒතර lean people නේ ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලෝ BMI ගේ 25ට වඩා අඩුයි. type 2 වල සාමාන්‍ය 25ට වඩා වැඩි. ඇයි? අපි obese නිසා. ඊට පස්සේ islet cell antibodies. එතකොට antibodies හදන්න ගත්ත autoimmune disease එකේදී. එතකොට type 1 diabetes mellitus වල තමයි antibodies තියෙන්නේ 90% විතර තියෙනවා. ඊට type 2 වල antibody auto antibodies නෑ. ඊට පස්සේ සාමාන්‍ය අපි කියනවා මොකක් හරි autoimmune disease එකක් තියෙනවා නම් තව autoimmune disease තියෙන risk එකක් තියෙනවා. तो टाइप वन अभी ये ना ऑटोइम्यून मीडिएट है ना है ना तो अदर ऑटोइम्यून डिसीज़ेस तीन ना पुलवा टाइप टू वाले हिमन है इधर वासे फैमिली हिस्ट्री ऑफ डायबिटीज़ दे आप ही कालिंग क्यों आवाज़े वैदिपुर में फैमिली हिस्ट्री आती है ना है क्या आती है ना टाइप टू वाले सी ये तो हाथलिया पढ़ा पामन है क्या आती है अम्मा डाई तातर दिए वैडी अगर पेरेंट्स लागे दिन ना किनिटारी दिए वैडी आती बुनो लामाइंट दिए वैडी इन है क्या आती है ना कि टाइप वन वाला तो හැකියාව 5%ක් වගේ අඩු ප්‍රමාණයක් තියෙන හැබැයි නැත්තෙමත් නැහැ කියන්නේ පේරන්ට්ස් ලගින් එන්න පුළුවන්. නමුත් වැඩිම හැකියාවක් තියෙන type 2 diabetes වල diabetes mellitus තියෙන අයට 40-50% වගේ හැකියාවක් තියෙනවා. ඊළඟට කතා කරමු gestational diabetes mellitus ගැන. එතකොට අපි නිර්වචනයක් දෙනවා any degree of glucose intolerance with onset of first recognition during pregnancy. මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ දැන් මේ ගෑනු කෙනෙක්ගේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මේ ඩියවැඩියා තියෙන්නේ නැතුව ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ
එයාගේ එයාට දියවැඩියාව ඇති වෙනවා නම් අන්න ඒක අපි කියනවා gestational diabetes mellitus. සාමාන්‍ය හැබැයි මේ gestational diabetes mellitus ඇති වුණාට pregnancy ඉවරන කියන්නේ delivery එකෙන් පස්සේ සාමාන්‍ය මේක හොඳ වෙනවා. නමුත් එහෙම gestational diabetes mellitus තියෙන patient කෙනෙක් කියන්නේ pregnant mother කෙනෙක්ට හැකියාවක් තියනලු ඒ කියන්නේ අවුරුදු 10 ඒ කියන්නේ risk එක වැඩිලු මේ diabetes ඇති වෙන්න ඊළඟ අවුරුදු 10 ඇතුළතදී ඒක නිසා තමයි මේ gestational diabetes mellitus වැදගත් වෙන්නේ ඊළඟට අපි බලමු normal pregnancy එකේ මොකද්ද වෙන්නේ කියලා normal pregnancy එකේ මොකද්ද වෙන්නේ ඔන්න දැන් අම්මගේ body එකේ නෝ ඒ වගේම ගත්ත placenta එකේ නෝ වැඩි ගොඩාක් හෝමෝන secrete කරනවා උදාහරණයක් විදිහට estrogen progesterone leptin cortisol placental lactogen placental growth hormone වගේ හෝමෝන ගොඩාක් secrete කරනවා දැන් pregnancy එකේදී pregnant අම්මගේ body එකෙන් try කරන්නේ කොහොම හරි තියෙන glue එයාගේ රුධිරයේ තියෙන glucose ටික fetus එකට යවන්නේ ළමයා බබාට යවන්නේ එතකොට ඒ සඳහා මොකද කරන්නේ දැන් අම්මගේ සෛල වලින්ම මේ අම්මගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් ටික පාවිච්චි කරන්න ගත්තොත් ෆීටස් එකට ග්ලූකෝස් මඩි වෙනවා. එතකොට මේ ළමයා හොඳට වර්ධනය වෙන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ ප්‍රෙග්නන්ට් අවධියේදී විතර ප්‍රෙග්නන්සි එකේදී විතර අම්මගේ පෙරිෆෙරල් ටිෂුස් වල ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් බිල්ඩ් අප් වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් වලට තියෙන මේ ඉන්සියුලින් වලට තියෙන සෙන්සිටිවිටි එක අඩු වෙනවා. එතකොට දැන් අම්මගේ බ්ලඩ් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා නෝ හයිපර්ග්ලයිසීමි අර වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික ප්ලැසෙන්ටා කරා බබාට ලැබෙනවා එතකොට ඒ ග්ලූකෝස් ටික බබාගේ සර්කියුලේෂන් එකට ඇතුළු වුණාට පස්සේ අන්න බබාගේ මේ ඉන්සියුලින් සික්‍රීෂන් එක ඒ කියන්නේ බීටා සෙල් ටික හයිපර්ප්ලේසියා ඒ කියන්නේ සෛල සංඛ්‍යාව වැඩි වෙලා හයිපර්ට්‍රොෆි වෙලා ඔන්න ඉන්සියුලින් හදනවා එතකොට ඒක ඒ ළමයාගේ පැත්ත ඊට පස්සේ මොකද වෙන්නේ දැන් අම්මගේ බලද්දි දැන් අම්මගේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක බිල්ඩ් අප් වෙලා ඒ වගේම අනිත් පැත්තට හයිපර්ග්ලයිසීමික් සිටුේෂන් එකක් තියෙන නිසා මොකද වෙන්නේ දැන් අම්මගේ සෛල මේ පැන්ක්‍රියාටික් බීටා සෙල් වලින් වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් කරනවා අර කම්පෙන්සේට් කරන්න අර කලින් කිව්වා මේ ටයිප් 2 ඩයබටිස් මිලයිටස් වල වගේ කම්පෙන්සේට් කරන්න ඔන්න ඉන්සියුලින් වැඩිපුර සික්‍රීට් කරනවා හැබැයි මේක ටයිප් 2 ඩයබටිස් මිලයිටස් වගේ ළඟින් ගියාට ඒ වගේම නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? දැන් වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් වුණාම අර අම්මගේ තියෙන වැඩිපුර අර හයිපර්ග්ලයිසීමික් ස්ටේට් එක, ඒ කියන්නේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික අම්මගේ සෛල ඇතුළටත් යනවා, ෆීටස් එක ඇතුළටත් යනවා, වැඩි ෂේප් හයිපර්ග්ලයිසීමි ඇති වෙන්නේ නැහැ. ඔන්න දියවැඩියාව ඇති වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? දැන් අම්මගේ පෙරිෆෙරල් ටිෂුස් වල රෙසිස්ටන්ස් එක ඕනට වඩා වැඩි වුණා. ඉන්සියුලින් වලට තියෙන රෙසිස්ටන්ස් එක ඕනට වඩා වැඩි වුණා. අර තියෙන ගොඩාක් ග්ලූකෝස් මේ ෆීටස් එකට යන්න පුළුවන්. එතකොට ෆීටස් එකට ගොඩාක් ග්ලූකෝස් ගියාම ඔන්න ෆීටස් එකේ වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් වෙනවා. කියන්නේ හයිපර් ඉන්සියුලිනීමියා. මේ හයි බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් ටික මේ ෆීටස් එකේ තියෙන හයි බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු කරන්න. ඒක නිසා ඒ වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් වෙනවා. ඉන්සියුලින් වලින් මොකද කරන්නේ? ෆීටස් එකේ සෛල ඇතුළ වලට ග්ලූකෝස් යවනවා. ඔන්න ඇනබලිසම් හරහා එක එක දේවල් හදනවා ඒක නිසා ගත්තොත් ෆීටස් එක ප්‍රමාණයට වඩා විශාල වෙනවා ඒ කියන්නේ බබා ඉන්නෝ ඒ කියන්නේ අම්මගේ බඩේ ඇතුලේ ඉන්නෝන ප්‍රමාණයට වඩා වැඩිපුර විශාල වෙනවා කලින් අපි කතා කරේ ෆීටස් එකට බලපාන විදිය දැන් බලමු අම්මට කොහොමද මේක බලපාන්නේ කියලා දැන් සමහර විට දැන් ප්‍රෙග්නන්ට් අම්මා කලින් එයා ප්‍රෙග්නන්ට් වෙන්නත් කලින් ප්‍රී කන්සෙප්ෂන් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක බිල්ඩ් අප් වෙලා තියෙන්න පුළුවන්. එයාට සමහර විට පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් එහෙම නැත්නම් ඔබේසිටි තිබ්බනම් ඔන්න ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රෙග්නන්සි ඉන්ඩියුස් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් ප්‍රෙග්නන්ට් ස්ටේට් එක නිසා වැඩිපුර ඉන්සියුලින් සික්‍රීට් කරන්න බොඩි එක ක්‍රියා කරන්න පුළුවන්. ඒකට ඔය ඔක්කොම නිසා මොකද වෙන්නේ? දැන් පැන්ක්‍රියාටික් බීටා සෙල්ස් මට අර ඉන්සියුලින් සික්‍රීට් කරන්න ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒතර මේ ඩිමාන්ඩ් එක වැඩි වුණාට දැන් බීටා සෙල් වලට හරියට මේක සික්‍රීට් කරන්න බැරි නම් මොකද වෙන්නේ? ඔන්න බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් වෙනවා. එතකොට බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් වුණාම අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක මේ පරද්දන්න හැකියාව අඩු වෙනවා.
ඔන්න ගෙස්ටේෂනල් ඩයබටිස් ඇති වෙනවා. ඒ ගෙස්ටේෂනල් ඩයබටිස් එක්ක මොකද වෙන්නේ? අම්මගේ හයිපර්ග්ලයිසීමියා, ඊට පස්සේ ෆීටස් එකේ හයිපර්ග්ලයිසීමියා. ඒක නිසා ෆීටස් එකේ හයිපර් සික්‍රීෂන් ඔෆ් ෆීටල් ඉන්සියුලින්, ඔන්න වැඩිපුර ෆීටස් එකේ ඉන්සියුලින් සික්‍රීට් වෙනවා. ඒක නිසා ෆීටල් මැක්‍රෝසෝමියාත් ඇති වෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? බීටා සෙල් ඩිස්ෆන්ක්ෂන් එක නිසා දැන් ප්‍රෙග්නන්ට් අර බීටා සෙල් ප්‍රමාණය, දැන් අම්මගේ පැන්ක්‍රියාස් එකේ තියෙන බීටා සෙල් ප්‍රමාණය අඩු වෙනවා. ඒතර ප්‍රෙග්නන්සි එක ඉවරුණායින් පස්සේ දැන් අම්මගේ නෝමල් මෙටබොලිසම් එක තියාගන්න අවශ්‍ය කරන ඉන්සියුලින් හදන්න විදියක් නැහැ. ඔන්න අම්මට ටයිප් 2 ඩයබටිස් මෙලයිටස් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. කලින් අපි කතා කරේ gestational diabetes ඇති වෙන විදිය. දැන් අපි බලමු එන්න පුළුවන් complications මොනවද කියලා. දැන් fetus එක ගැන සලකද්දි macrosomia වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක කොහොමද වෙන්නේ? ඒ කියන්නේ large babies ඇති වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා බලමු. මුලින්ම දැන් අම්මා hyperglycemic, ඒ නිසා වැඩිපුර glucose fetus එකට යනවා. දැන් fetus එකත් hyperglycemic. ඒක නිසා මොකද වෙන්නේ? ඒ glucose නිසා වැඩිපුර fetal insulin secretion වෙනවා. ඉන්සියුලින් වලින් ග්ලූකෝස් වැඩිපුර සෛල ඇතුළට යනවා. ඒක නිසා වැඩිපුර මෙටබොලිසම් හරහා එක එක දේවල් ප්‍රොඩියුස් හදලා බබා සාමාන්‍ය සිටිය යුතු ප්‍රමාණයට වඩා විශාල වෙනවා. ඒක තමයි මැක්‍රෝසෝමියා කියලා කියන්නේ. මේ මැක්‍රෝසෝමික් බබේ, ඒ කියන්නේ ලාර්ජ් බේබි කෙනෙක් කොහොම දැන් වැජයිනල් ඩෙලිවරි එකදී එළියට ගන්න අමාරු. එතකොට මොකද වෙන්නේ? එයාගොල්ලෝගේ දැන් ඒගොල්ලෝගේ බොඩි එක ගොඩක් ෆ්‍රෙජයි. ඒක නිසා ෂෝල්ඩර් ඩිස්ටෝෂන් කියලා ෂෝල්ඩර් එක ඇදෙන්න පුළුවන්. ෂෝල්ඩර් එක ඇදුනොත් දැන් ඔතන තියෙන අපි දන්නවා බ්‍රේකියල් ප්ලෙක්සස් එක. ඒක බ්‍රේකියල් ප්ලෙක්සස් ඉන්ජරි එකක් එන්න පුළුවන්. ඊට අමතරව තව පොලිහයිඩ්‍රෝ ඇම්නියෝස්, ඒ කියන්නේ ඇම්නියෝටික් කැවිටි එකේ මේ ඇම්නියෝටික් ෆ්ලූයිඩ් ගොඩාක් බිල්ඩ් අප් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක තව කම්ප්ලිකේෂන් එකක්. දැන් ෆීටස් එකේ ඇති වෙන්න පුළුවන් තව කම්ප්ලිකේෂන්ස් ටිකක් අපි බලමු. දැන් අපි කලින් කිව්වා මැක්‍රෝසෝමියා ඇති වෙන විදිය පැහැදිලි කරා. ෂෝල්ඩර් ඩිස්ටෝෂන් නිසා බ්‍රේකියල් ප්ලෙක්සස් ඉන්ජරිස් ඇති වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඊළඟට ප්‍රීටර්ම් ඩිලිවරි ගැන කතා කරමු. දැන් මොකද වෙන්නේ? දැන් බබා ඉන්න ඕන ප්‍රමාණයට වඩා විශාලයි. ඒතකොට සිටිය යුතු ප්‍රමාණයට වඩා විශාල වුණා නම් දැන් අම්මගේ යුටරස් එක ඇතුලේ දැන් මෙයාව තියාගන්න බෑ. ඒක නිසා දැන් ඩිලිවරි ඒ කියන්නේ එතකොට යුටරස් එකත් හදන්නේ බබාව කොහොම හරි එළියට දාන්න. ඒක නිසා තමයි ප්‍රී ටර්ම් ඩෙලිවරි එන්නේ. ඊට පස්සේ ඔකත් එක්කම දැන් ඩිලේ පල්මනරි මැචියුරිටි එක ඩිලේ තියෙනවා. ඊට පස්සේ සමහර විට දැන් මේ බබා ඉපදුනාට පස්සේ මෙටබොලික් සින්ඩ්‍රෝම් එහෙම ඇති වෙන්න පුළුවන් ඇඩල්ට්හුඩ් එකේදී. ඒ වගේ ඊට අමතරව ගත්ත ඔබේසිටි, ඒ වගේම හයිපර්ටෙන්ෂන්, ඩයබටිස් මිලයිටස් වගේ නොයෙකුත් රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඒ ළමයා වැඩි වීරපත් වුණා. ඊට අමතරව පොලිසයිතීමියා, හයිපර්බිලිරුබිනීමියා වගේ කම්ප්ලිකේෂන්ස් තියෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු අම්මට ඇති වෙන කම්ප්ලිකේෂන්ස් මොනවද කියලා. දැන් අර ෆීටල් මැක්‍රෝසෝමියා නිසා දැන් බබා ලාර්ජ් බේබි කෙනෙක් දැන් ඉපදින්න යන්නේ. ඒක නිසා ලේබ එක අමාරු වෙනවා. ලේබ ඩිස්ටෝෂියා. ඒක නිසා දැන් සාමාන්‍ය අපි වැජයිනල් ඩිලිවරි එක ගත්තොත් ඒක අමාරු වෙන නිසා සමහර වෙජයිනල් ලැසරේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒක නිසා දැන් වෙජයිනල් ඩිලිවරි එකක් කරන්න බැරි නම් එහෙනම් අපි ඊළඟට යන්න වෙන්නේ මොකද්ද? සීසේරියන් සෙක්ෂන් එකකට. ඊට අමතරව ගත්තොත් මේ gestational diabetes නිසා preeclampsia වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අම්මට. ඒ කියන්නේ gestational hypertension වගේ තත්ත්වයක්. ඒ වගේම weight gain එක වැඩි. ඊළඟට සමහර විට gestational diabetes mellitus තිබුණාට පස්සේ මේ ඩිලිවරි එකෙන් පස්සේ කාලයක් ගියාම අයි ඩයබටිස් මේ මිලයිටස් ඇති වෙන්න පුළුවන් යාට කෙලින්ම. ඊට පස්සේ කාඩියෝවැස්කියුලර් ඩිසීසස් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පෝස්ට් පාර්ටම් වේට් රිටෙන්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔය වගේ කම්ප්ලිකේෂන්ස් කීප් ගොඩක් අම්මට ඇති වෙන්න පුළුවන්. මෙතනින් කුප්පිය ඉවරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි මොකක් හරි ක්‍රමයකට අහන්න පුළුවන් විදිහට උත්තර දෙන්නම්. එහෙනම් thank you.